கேட்கும் மனம் இதயத்துலே தாமத் தியனவரத்தும் தரங்குகன இமேஷ் ஐயா ආදරත් මම ආදරත් ආදරේ ගොඩක් ආදරේ ඇදලා සාමාන්‍ය 50,000 රවුඩ් එකක් මට හිටියා නම් ඒක මට ලක්ෂය කරලා දුන්නේ ඉනේෂ් අයියා. ඉතින් ගොඩක් බලාපොරොත්තු යන්නේ කියලා. ඊකට ගමනක් යන සීරියස් එක. ඔව් ඒ කියන්නේ මම කිව්වේ යමතනම මම කිව්වා මගේ ජීවිත කාලෙම සීරියස් තමයි තියෙන්නේ. ඔව් මුචාන් යම් කිසි මද්දවයක් නිසා සීරියස් සංගීත කණ්ඩායමෙන් නායකතුමා ඔබ ඉවත් කරා කියලා. අතන සුදුවීම කැමති නම් මම කැමති. ඔව් ඔකේ මම දැන් ලකටම ගොඩක් දන්නවා මම ඉතින් කියා එන මෙහෙම ඉතින් ඇත්තටම view නම් ගංජා. ඇලිගුඩ ජාමරෝ දැන් ලෙස වටන්න බෑ ආට. මම හිතන්නේ නැහැ. ඒක මට මාර අංජක් ඉස්සරවට තියෙනවා. වටන්න බෑ වැටෙන්නේ. යනවා ලංකාවේ අනිවාර්යෙන්ම ඔබ මීට තවත් මේ සයින් කරලා සයින් බෑග් බෑන්ඩ් එකේ. අදර සිං කරන කසුමරු සංගම මගේ මස්සින්න මගේ ලොකු මැදල ඉන්නේ. ජීවිතේ අපි හැමෝටම හීන දිනවා. හීන සමහරක් වෙලාවට සැබෑ කරගන්නත් පුළුවන් සැබෑ නොකරගන්නත් පුළුවන් ඒත් තමන්ගේ හීනයක් පස්පස ගිහින් ජීවිතේ කට්ට කාලා පියවරෙන් පියවර උඩට ඇවිල්ලා අඩියෙන් අඩිය ඇවිල්ලා සැබෑ කරගත් පුද්ගලෙක් එක තමයි අද මේ වැඩසටහන කරන්නේ විශේෂයෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය හරහා අතිශයින්ම ජනප්‍රිය ඔවුත් එක්කයි ඔව් ඔයගොල්ලෝ ආදරය කරන ගොඩක් ආදරය කරන චරිතය ඇලියකොඩ බස් ජාමර අයිබොන් ජාමරයි අයිබොන් තමයි ආරංචි වුණා අලුතෙන් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරා කියලා පොඩ්ඩක් ඒ සම්බන්ධව මුලින් අලුතට පටන් ගත්ත මල්ලි පොඩි කොල්ල සෙට් එකක් මම පස්සේ කුණා මගේ පොඩි පොඩි පස් ටයිප් අසුර කතා කරනවා නේද ඒත් එක්කම මේ නු වාසන පඩාවේ පොඩි එකම ආර ඉතරවලට නම් සවුන්ඩ් ස්ටැප් එකක් හම්බුණා මේ ස්ටැප් එකත් එක්කම මට හැමදේම වෑන් එකක් හැමදේම ගියා ඒ කරගෙන යන්න ඒකොට මම ඉන්ටර්වයුව දාලා මාසේ එකම ආර කින කට්ටිය උදලා සුපිරි සෙට් එකක් මට දෙන්නා නම චාමර ඇහැලියකට ප්‍රධාන නාත්න ඒකත් එක්ක ඔක්කොම ඉන්නේ අවුරුදු 23 පල්ලෙය බේස් ගහන මල්ලි අවුරුදු 17යි ටූටින් සෙට් එක සුපිරිම සෙට් එක ලස්සන වැඩක් එක ළඟ දිනා චාමර ඊට කලින් බෑන්ඩ් එක ගැන කතා කරමු පසුව කැමති චාමරයි පොඩ්ඩක් අතීතයට යන්න මේ සංගීතය ආරම්භ කරපු විදිය කොහොමද ඇහැලියකට ගමන් ඉපදුනේ පටන් ගමු එහෙනම් ඉතින් මම ගොඩක් එනේ මුලින් මම සංගීත ශිෂ්ටිය ගොඩක් අතුන් පුංචි කාලේ සිංහල කියනවා ඊට පස්සේ ඉතින් ඉතින් මම හොටෙල් ෆීල්ඩ් එකේ මම අවුරුදු 7ක් විතර හිටියා මම කුක් කෙනෙක් චෙෆ් කෙනෙක් අදලත් මට ටිකක් පා දිනවා ඒ පැත්තේ එක කාලයක් යනකොට පසුව මට ආව ගොඩක් ප්‍රශ්න ආවා මටම දන්නවා ඒ ප්‍රශ්නත් එක්ක කොහොම හරි මම සංගීත රැඳව පටන් අරගෙන මගේ සංගීත රැඳන්නේ මේ 6 දෙනෙක් මාසෙට දාලා ආයෙ බැලන් කරගියා ඉතින් ඉතින් මම මේ සංගීතින් කියන කෙනෙක් ගොඩක් ඈත් වුණා ඈත් වෙලා පස්සේ මගේ පසුව මගේ ගෙදර පවුලේ ප්‍රශ්නත් එක්ක ගොඩක් දුක කියන දුක හොඳටම විඳපු කෙනෙක් මම පස්සේ මම බාහිරට යනවා මල්ලි කියන්නේ මට ජීවිතෙන් දින ගම මාර්ගයේ මේ සංගීතෙම තමයි මට හිතුණා ඔහේ කිය සින්දුවක් කියනවා නම් ඒක ඇත්තටම වටිනාකමක් තියනවා නේ ජීවිතේට එයා ඉදේ හරියට කරනවා නම් මන් දැන් ඒකට සැලකිල්ලක් තියනවා කියන්නේ ඉතින් මම දැනගදී හරියට කරා බාහිර බස් වේවර සින්දුව කිව්වත් ඒ නිසා තමයි මම ජනතුනේ පා බාහිර බස් වල සින්දුවෙන් කාලේ මම ගොඩක් පිටිපස්සෙන් ගලපුවා මං ගියා ඉතින් බස් චාම්බර් කියන නමින් يعني ගොඩක් කට්ටිය මගේ වීඩියෝ බලන්න ගත්තා රවුල දකින්න ඇති ගොඩක් ව්යූස් තිබුණේ කාලේ මගේ බස් වල සින්දුවේ තමයි ඔය සමුවන් කී සින්දුවේම වෛරල් වුණේ ඉතින් ඒකෙදි එහෙම ගොඩක් කාලයක් යනකොට මට ඊට පස්සේ පසුව ඉතින් තවත් අලුතරව තවත් පියවරක් යන්න මට අවස්ථාවක් ලැබුණා ඉතින් ඔය සම්බන්ධව කතා කරමු ඒ කියන්නේ ඊට පස්සේ මට ඒ වගේ වීඩියෝ දැකලා ඉනේෂ් අයියා මේ ආදරත් මම ආදරත් ආදරේ ගොඩක් ආදරේ ඇදලා සාමාන්‍ය 50,000 රවුඩ් එකක් මට කියනවා ඒක මට ලක්ෂය කරලා දුන්නේ ඉනේෂ් අයියා සීරස් නේද මට මල්ලි මේවයි ඔබ මෙතන බස් එකේ සින්දු කියන්න බෑ මට මම පෝස්ට් එකේ සතියට පස්සේ ඒ කියන්නේ මට පෝස්ට් එකක් දාලා ඉතින් මට ඉබ්බි නෑ ඒක මම ගන්න හැංගිච්චි චරිතයක් ඉස්සර මිනිසුන්ට මම හොයාගන්න බෑ මගේ කවුද විස්තර කියලා වීඩියෝ එකක් දකින්නේ තොර නෝමල් ඒ කාලේ නෝමල් මම පොඩි ෆෝන් එකක් පාවිච්චි කරේ 1100 එකක් මේ ඉබ්බි එකට ආවේ මේ සීරස් එකට ගියාට පස්සේ තමයි මම ඉබ්බි එකට ආවේ يعني ගොඩක් කටි ඉල්ලි මුන් චාමර යොම ඉන්න බා අපිට වගේ විස්තර ගන්න ඕනේ කිව්වම තමයි මට ෆෝන් එක කොරියාවෙන් එවලා ඒ ඉබ්බි අතට දීලා YouTube මම channel එකකට මම මගේ channel එකක් කරන්නේ YouTube channel මගේ නෑ අදලත් මම එකකින් එහෙම මම බැරි ලක් නෑ මම කියන්නේ මගේ ඕන දෙයක් දාන්න ඕන කෙනෙක් කීයක් කරලා පල කරා මට ඒකත් තියන්න මට අර මොනවත් නෑ මම එහෙම ඊළඟ series එකකට යනවා ගියා පුංචි පොඩි පොඩි පාස්වර්ඩ් පුංචි දේවල් ඇත්තට මේ දැන් කතාව ඇත්තට මොකද ඉච්චර සිදුවන්නේ දැන් සාමාන්‍යයෙන් එළිය එනවා කතාවක් ඔයා යම් කිසි මද්ද්‍රව්‍යයක් නිසා series සංගීත කණ්ඩායමෙන් නායකතුමා ඔබ ඉවත් කරා කියලා අතන සිදුවීම කැමති නම් මම කැමති ඔකේ මම දැන් ලකටම ගොඩක් දෙන දන්නවා මම ඉතින් ඒක ගියා ඒක මෙහෙම ඉතින් ඇත්තට view නම් ගංජා ඒ කියන්නේ මේ කෙලිම කියනවා මම නම් ඔකේ බයලු කියනවා මම බොරුවක් මම කෙලිම කියන කියන්නේ මෙහෙම ඉතින් ඒක නීති විරුද්ධ දෙයක් ඒක නීති විරුද්ධ දෙයක් ඉන්නේ මම අපි ගන්න විදිය යනවා ඒක ගන්න ක්‍රම තියෙනවා රජ ගන්න වෙන දෙයක් නෙවෙයි ඖෂධයක් ඒක අපි ගන්න ක්‍රම යනවා තමයි ඒක නීති විරුද්ධ වෙන්නේ
සාමාන්‍ය අහුබඩු වලට එන මේදිට එක ගන්න ක්‍රමයකට ගත්තට පස්සේ ඊට වෙන්නේ නැහැ. කියන තීරක ක්‍රම තියෙන මම ක්‍රම කියන්න ඕනේ. ගොඩක් දේවල් කියලා දැන් අඳුර දිහා තියෙන රටේ නිදිර ගන්න කියලා තාවන නිදිර හොඳයි නේද? මේ රටේ පස්සේ අඩු වෙනවා. ඇක්සිඩන්ට් කියන අඩු වෙනවා. මිනිස්සු කොහොමද හිත ගොඩක්ම කල්තේ මන්න මේකට ගත්ත මල්ලි මේකට අත්දලනවා. ඒක ඔල්ඩිය. කියන මල පීයෙන් අරපු සීන් පා බාලා ඉන්න ඔක්කොම මේ නේද? එහෙම ඉවසීම. මම ගොඩක් දේවල් මගේ නිර්මාණ වලට මම ගොඩක් මට අතර මේ අර ඩ්‍රින්ක් එකක් ගන්නවට වඩා මට මම ඉන්න මේ ශේෂ්ත්‍රෙත් එක්ක මට මේක කරාම තමයි ඊට නිර්මාණ පැත්තට يعني මම ගීතයකට ගියත් මම මේ ගීතේ ඇතුළට නෑනවා. ගායනා කරන්න ගියත් ඒ නිසා මම අනිවාර්යෙන් ඉතින් මම ඒක මේ කාටවත් කරදරයක් නොවි කිසිම කඩයක් නොවි කරත් මම කෑවත් දුවත් මම පාරවල් වල බූපඩ ගන්න කොණ්ඩ යන්නේ නෑ. ගෙදර තමයි තව ඉතනට ගිහිල්ලා මම ඒක ඉදිරියට කරන්නේ. ඔන්න ඔය සීන් එකට කොහොමද අපි සංගීත කණ්ඩායම මේ තව අපි මම තනියෙන් නෙවෙයි මම ඒක අතරත් කියනවා දෙන්නේ කැර සංගීත කණ්ඩායම අපි හැම දිනෙක මේක කරා එදා ඒක කරා කියන්නේ ඒක ඉදිරියටලා කර කරනවා. ගෙන සංගීතයක් වැඩි දවසකට අපි ඉන්නේ මෙෂර ගෙදර නෙමෙයි. අපි ඉන්නේ වෙනම ගෙදරක. දැන් ඔලු ටික සෙට් වුණාම මොකද්ද වද කාලේ? අද කාලේ මේ ගත්තා. සාමාන්‍ය දේවල් චෙක් කරලා මේ අද කාලේ අපි අම් ගෙදර උන් කියලා ගන්න ටෙක් මුලංග වන්නේ නැහැ බල ඕලම් බොන්නේ නැහැ. එහෙමත් කියලා දාලා තියෙනවා. ඒ වගේ සිද්ධිය කරන්නේ. එතකොට ඔයත් එක හතර දෙන දෙන්නෙක් නැතුව අනෙක් කට්ටිය මෙහෙම ඔයාලා විතරක් එහෙම උනේ. ඒක තමයි. ඊට පස්සේ ඒක සිදුවුණේ ඉනිෂේ එක පිළිගත්තම නේද? මට ජවර බඩේ මේ ඔයා මේ ඇයි මේ මොකද කරේ කොහින්ද මට ඒලානේ අපි ප්‍රැක්ටිස් රූම් එකේ ඉඳලා ගිහලා අපි කට්ටිය කිව්වා මේව හොයා ගන්න දෙන්න මට කොහේ යන්න යාළු ඉන්නවා මල්ලී අරත් බිලියත් එපා මට ගොඩක් යාළු ඉන්නවා මට යොදලා කරා මේ කට්ටියත් එක්ක මේ වගේ මේ කොහෙන් හරි බලන්න ඔය ජාමරේ ඉතින් මගේ රට අග කොල් එක චෙනික කොල් එක ගහන මේ කතා කරා චෙනික ගෙනහ දුන්නා නගලි පිටි පොන්න ටිපි චෙනික ගෙනහ දුන්නා අපි ඒක බිව්වා කොහොම හරි කවුරු හරි හෝ මොකද ඔබ අපි එදා කරපු දෙයක් නෙවේ අපි ඉදිරියටලා ජෝන් 1000 දවසකට ඔබ ඉන්නට කරලා තියෙනවා කියන්නේ කරනවා ඕල් වදුනා ඕනම කරලා තියෙනවා එදා උනේ සිද්ධිය පිටින් ගෙන ගත්තා ඒක කවුරුරි ඇතුළෙම කෙනෙක් වෙන්න ඕනේ අපිත් එක්ක මිල්ල කෙනෙක් මේ මිෂේට කියලා ගියා මම තමයි මේ ගින්නලා තියෙන ගින්නුවේ කියලා ඒකට තමයි මිෂේට ගින්ති කිව්වට මම ගමේ මගේ නම කැතවි ආ මේ පිටවල මේ ලබන ප්‍රශ්නයක් වුණා කියලා ඒ සිද්ධිය හරහා අර කණිපටිය නැතුව මට විතරක් මාස 6කට වැඩ තහනම් කරා මාස 6කට කියලා දැන් මාස 2කට කියලා තියෙනවා වැඩ මල්ලි වට මාස 6කට පස්සේ කතා කරනවා කියලා කිව්වා මේ මම ඉතින් පොඩ්ඩක් බලාපොරොත්තු වෙන හිටියා ඊට ගමනක් යන සීරියස් එක ඔව් ඒ කියන්නේ මම කිව්වේ හැමතැනම මම කිව්වේ මගේ ජීවිත කාලෙම සීරියස් තමයි රතේට ඔව් ගුජාන් ඉතින් දැන් මම දැක කලින් ඔය වැඩසටහන කරලා කියනවා මේ කතාව කියනවා ඒක මගේ අදලත් මම එමය අදලත් සීරියස් එක කියන මගේ හදවතේ පැත්තා මම අදලත් මිෂන් කරලා මගේ ප්‍රොෆයිල් එක දීලා බලන්න මම ප්‍රොෆයිල් එක තාම ෆොටෝ එකක් පාත් අයින් කරලා නැහැ මගේ නෝ කොම් දෙලක් තියෙනවා දෙකින් ක්‍රම ඒ ප්‍රොෆයිල් අයින් කරන්නේ නැහැ ඒක මම ඉනිෂියල් කියලා තියෙනවා මොකද ඒක මගේ හදවතේ පැත්තම කරා මම 5000ක්ම වඳුර ගත්තා ලක්ෂිකල් දුර ඉනිෂ අයියා අදලත් මේ සීරියස් එක මම ගමනක් ගියා සීරියස් තමයි ගොඩක් ආදරේ ඉනිෂියල් ඊට වඩා ආදරේ එන මාව ඉතින් ඇදලා අරගෙනට මම මාසෙකට හදලා කරා මම මේ තව කෙනෙක්ට අඳුර දීමෙන් මට ගොඩක් ප්‍රතිපදා හමුුනේ ගොඩක් දැනගත්ත ඒ නිසා අනිවාර්යයෙන්ම මම මේ ආදරේ තාම තියෙනවා අදෝදී ආදරේ තාම තියෙනවා තරහනේ කාත්තිපස් මේෂේ මට කතා කරා දැනගත්ත මට කතා කරලා සීරියස් කරගෙන ඉන්න කියලා හැබැයි මල්ලි බබා කන්දේවට යන්නේ සින්දුව කියලා එනවා කියලා සින්දු කියලා එනවා අත පහත ගන්නෙත් නෑ බාර් බස් එක යනවා බාර් බස් එක එනවා ඒ මගේ අර අයියත් දැන් පස්සට මේ තමයි කරකව. එතකොට දැන් මාසයකට මේ දිශාවේ වට ආපහු එන්න කිව්වේ. දැන් අපි ගමුකෝ සාමාන්‍යයෙන් දැන් ඔයා කලින් හිටියා වගේ ඉන්නවා කියලා සිත ගායනා කරගෙන හිටියා කියලා. යම් කිසි කාලයක ඔබට ඉමේජ් එකේ කතා කරොත් සංගීත කණ්ඩායමට එන්න කියලා. දැන් බෑන්න නැහැ කියමුකෝ. එතකොට ඔයාගේ මේ ප්‍රතිචාරය මොන වගේද? නෑ මල්ලි. එහෙමයි. මම නම් වචන දෙන්නේ නෙවෙයි. මම ගොඩක් බලාපොරොත්තු තියාගත්තා. මම ආයෙ සංගීත කරන්න යන්නේ නැහැ. කෙනෙක් ස්ටිලෝ මම එතන කියන්නේ නැහැ. එයාට මාව අවශ්‍ය නම් සමාජයයි ප්‍රසංගයට මාව අවශ්‍ය නම් මම යනවා කතා කරොත් මේ මගේ මනුස්ස ගමට යනවා හැබැයි මුදල් බලාගෙන ඉන්නේ මගේ අතින් ඉඳන් කරලා මම පාර බස් එකේ ගිහලා තමයි මම යාලේ අවස්ථා ඊට වල දීලා මේ මගේ මනුස්ස මට ලයිනවා ඉතින් තංගල්ලෙන් මම ගොඩට මම ගෙදරට උඩට යනවා ඒක මගේ ඒක මගේ ප්‍රශ්න ඒ නිසා මම ආයෙ සීරියස් කිව්වෙ මම ඒක ඒ කම්පැනි එකට දුවෙන්නේ නැහැ හැබැයි නම් කවුලේ ඉතවත් කම තියෙනවා සාම කවුරු සමලී කිව්වෙ කම්පැනි එකේ නැහැ එතකොට දැන් සංගීත කණ්ඩායම මාසයකට ඉවත් වුණා පස්සේ රසිකත්වය මොන හරි වෙනසක් එහාම යනවා වැඩි වුණා වැඩි වුණා තව වැඩි වුණා ප්‍රසිද්ධිකා තව පරිසර වැඩි වුණා රසිකත්වය පොඩක් තවත් ආදරය ගන්න පටන් ගත්තා උදව් කරන්න පටන් ගත්තා මම ප්‍රසංග දෙනවා දැන් පිට මඩ ඉස්සර පිට වෙන්න අම්මුනේ පොඩක් කටි පිටට දුන්නේත් නැහැ කිව්වා දැන් ඊට පස්සේ මම දැන් අදත් මම බ්‍රේව් එක හදලා පාස්ත්‍රී මම ගත කරනවා බ්‍රේව් එක හදලා පාර වාන්දුරි ප්‍රසංගිත මේ යන ගිහලා බලන්න අපි අම්මුනේ ප්‍රෝග්‍රෑම් එක මේ ඒකත් මාර්ග දෙවිමත් ඉතින් අද මට ප්‍රසංග ටිකක් තියෙනවා දැනට මම ප්‍රසංග අරයලා තියෙනවා يعني මට මේ මගේ දැන් මේ අලුත් නිර්ම වැඩක් කරන නිසා මගේ මයිකට දැන් බැදලා ඉන්නේ දැන් මාසේ කාමර ප්‍රසංග ගෙදර ආවේ ඒකත් එක්ක පොඩ්ඩක් අර කන්ට්‍රෝල් කරගෙන ටිකක් නෑ හැබැයි ප්‍රතිචාර නම් ගිලයි මේ සිද්ධියෙන් පස්සේ මට උසස් වීමක් ලැබුණා වගේ එතකොට දැන් සංගීත කණ්ඩායම නිර්මාණය කරන කොහොමද අදවසාවේ සංගීත කණ්ඩායම ඔබ දැන් මාසයකට බ්‍රේක් කරාට පස්සේ කවුද
කිව්ව මෙහෙම කරමු කියලා. එතමයි මට සවුන්ඩ් සෙටප් එක ගැන කතා විනේෂය දන්නවා. මම ඉනිෂියල් කලින් කියලා දුන්නා. කියන්නේ මම සංගීත කරන මායිම ඉන්න මාසෙකට දෙකකට කලින්. එනිසයි මේව සංගීත කණ්ඩායම හදන්න පුළුවන් අපිට මම සීරියස් දෙයක් කියලා හදන්න අපිට එහෙම කවුරු දරයි අයි අපිට තව සෙට් එකක් ඉන්නවනේ. සෙටප් එක මට එනවා. මම මගේ රසිකෙක් වත්. කියන්නේ එදා ඉඳන් ඉන්න මම සම්පතක් ගන්න ඕනේ. කැලුම් මල්ලින විශ්වයල් වල ඉන්නේ. එතම යා මාරම ඉදා ඉදන් මාත් එක්ක මාර බැඳීමක් තිබුණා මම බස්සල සිඳින කාලේ ඉඳලා. පස්සේ මම මෙතනදී මට මෙහෙම අයෝදාක මා සෙටප් එකක් අයියට එවන්න. ඔයාලා මොකද වැඩක් කරනවද කරගන්න කිව්වේ. ඒක මට කලින් කිව්වේ. ඊට පස්සේ එවන්න තරම් ලොකු يعني හරිසියක් තිබුණේ නැහැ. අයියලා කියලා අයියට මම යනවා එනිසේ. කවුරු ගැමදින කරා ඔයාලා මාර අරන් කරා කොහොමද කරමු කියලා කිව්වා. මම ඒ අයියන් හිටියේ. ඊට පස්සේ කොහොම හරි මේ සිද්ධි වුණාට පස්සේ මම එළියට යන්න පස්සේ ඒක ආරංචි වුණාට පස්සේ ඒක අර මාස දෙකකින් යන කතාව පොඩ්ඩක් කලින් ආවා ඊට කලින් සෙටප් එක ආවා සෙටප් එක ආවා සතියක් යන කලින් සෙටප් එක ආවා ඉතින් ඊට පස්සේ මම හිතුණා ආයෙ හවදාවත් මම කිසිම බෑන්ඩ් එකකට ගිහිල්ලා මම පාඩම අකගෙන ගත්තා මොනම දෙයක් කියලා මට මෙන්න ඇත්තම කතාව මම ඇත්ත කතා කරන්න මම ඒක බය නැහැ මගේ තිබුණු හිට් එකේ මොකක් හරි දෙයකින් මම අපි හිතමු දැන් මේ මගින් දෙයක් කරගෙන අර මිදිකල ගිහිල්ලා වතුර ටික හරදා රිදිකා රිදිකා ආවේ ඉස්සරහට එහෙම දෙයක් වෙන එක නම් මම ආයේ කියන්නේ. ඒ කියන්නේ ඔයාව කවුරුවා පාවිච්චි කරයි කියලා. අනේ මම පාවිච්චි කරන්නේ නැහැ. ඒක කාටවත් පාවිච්චි වෙන්නේ නැහැ කියලා. මම පාවිච්චි වෙන්නේ නැහැ. මම මාව පාවිච්චි කරගෙන මගේ නගරයට දාගෙන මොකද මට කියලා ආදර කරන අර බස් චාමර ගහලා මම බස් එක යන්නේ. මම පාරේ දෙක මිස් මංගර ඕන සත්‍යයක් මංගර දන්නවා මගේ ලොකු තමක් කියන්නේ නෑ. අර පොඩි කට්ටියත් එක්ක ඉඳලා ඒගොල්ලන්ගේ අදහස් අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කියන්න කරන දේ මොකද්ද ඒක සංගීතය රොක්වා කියලා මගේ අදහස් අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය දේ මගේ දුක් කියන සාමාන්‍ය ලැප්ට මම දැන් ප්‍රසංග කරන බලන්න මල්ලි මෙන්න මේ විදියට. අදට දිනවා මල්ලි සංගීතයක් ගාපෙන දිගම තාම ලංකාවේ ප්‍රසංගයක් කියන දෙයක් දැකෙන දිගම තාම තියෙනවා මම අන්නේ ඔයාලා නේද ඒ ඔයාලා කරනවා මගේම සෙටප් එක තියෙන්නේ මට තියෙන ස්ටේජ් එකයි කවරින් ටේ දාගන්න විතරයි මගේම විතරක් මමම ඔර්ගනයිස් කරලා මම එස් මගේ ප්‍රසංග ඔර්ගනයිස් කරන්නේ يعني මම කිසිම කෙනෙක් ඔර්ගනයිස් කරන එකට නෙවෙයි මම ඔර්ගනයිස් කරලා මම ෂෝ කරනවා එන එක තිකන මට හයිය දැන් තියෙනවා මම බය නැහැ දැන් මට හයිය තියෙනවා මාරම හයියක් මගේ පස්සේ තියෙන නිසා මම ඔර්ගනයිස් කරලා මම ලංකාවට ප්‍රසංග ගන්නවා එතකොට දැන් කිව්වේ කලින් කිව්වේ Nokia කිව්වේ ඔය කලින් සංගීත හිරෝ පාවිච්චි කරා කියලාද නෑ එහෙම නෙවෙයි මට එකින් කියන්නේ මට හිතුණා මට ඇයි එහෙම කියන්නේ මේ කපාරම දැන් මාව අරගෙන මට ඇච්චර ආදරය කරලා ඉඳලා පාවිච්චි කරලා කියනවා නෙවෙයි මාව දැන් ආපු අතට මට පස්සේ ඒගොල්ලන්ගේ වැඩි කිරුණද කියලා අපිට දැනනවා නේද මම ගොඩක් කටි මම යවුවා මම ගොඩක් කටි මට දොස්තු චාමල් වලේ ඉනිෂ් කරේ මේ මේ ඔය ඒ වාගේ ඉතින් එනවා යා ඉතන ගේම ගහන්න මම නවදිනෙක් දාලා කියලා පස්සේ ඒක වහගන්න මේ මේ ඔයා කරගෙන එහෙම නෙවෙයි ඒක මට දුන්නේ අවස්ථාවක් ඒක ඔයාලා මට දුන්න අවස්ථාවක් මොකද මම ඉන්ටර්නෙට් එක මිනිස්සු මගේ ඉල්ලීම් කරලා ගොඩක් කට්ටිය Facebook දාලා තිබුණා මෙයා වැඩි නෝ කෙනෙක් නෙවෙයි මේ මේ ඒවට එයා කරපු උදව්වක් ඒක විවිධ කර කට්ටිය කිව්වේ විවිධ ඒවා කියුවා මට ඒක වැඩක් නැහැ හැබැයි මට දැනුණා දෙයක් මෙතනදී ආය දවසක් මම තව කෙනෙක් ගාවට ගියොත් මල්ලි ආය දවසක් මම තව කෙනෙක් බොරුවක් කිව්වොත් එහෙම මොන හරි දැන් මෙහෙම හිතමුකෝ සාමාන්‍ය නායකතුමාගේ වයිෆ් එක මම මේ සීන් එකක් තියලා මම කියුවත් එහෙම ඒකට මම ඉන්න දාන ආයෙ මොකද මට වෙන්නේ ඒ පළවෙනි බලන පස්සේ දෙවෙනි බලන ලැජ්ජ වෙනවා නේ තුන්වෙනි බලන පස්සේ මගේ වැඩ කරලා තියෙනවා ඒ නිසා මම මේ පළවෙනි එකෙන් මේ කපාගෙන අනිත් එක තනියෙන් ගමන කරනවා මොකද මගේ මොන නිර්මාණ තියෙනවා මගේ මොන සංගීත නිර්මාණ ඒවා මම මහන්සිය කරලා තියෙනවා ඒක සින්දු මම ඉනිෂේ කරලා දුන්නා අනිත් එක විතර මගේ නිර්මාණ දැන් ඔයා සංගීත කණ්ඩායම නායකයෙක් සංගීත කණ්ඩායම කරේනවා දැන් ඔයාලගේ සංගීත කණ්ඩායමේ සමාජිකෙක් ඔයාට වෙච්ච වැරද්දක් ඒගොල්ලෝ කරත් ඔයා ගන්න තීරණය මොකද්ද? මෙහෙමයි. මීට කලින් මම අවදාවත් මේසෙට ඔදෙන්න මාට්ටු නැහැ. මම සිගරට් එකක් බලවත් මේසෙට කරා. එයා දන්නේ නැති මම මොනවා කරත් මම කවදාවත් තේින්න දිරත් නැහැ. අහුවෙලා කනේ. මගේ කෙනෙක් අතර වුණොත් එහෙම මල්ලි පොලිසියට වුණත් අපි දඩයක් ගහලා ඉන්න තරම නේ ඒක වගේ දේ. අපි ආරම්භම් දාලා දඩයක් ගහලා ඉන්නාගේ නෝද. නැත්තම් මේ කීන ඇඩ්වයිස් එකක් දෙනවා. අයව වෙන්න එපා ඊළඟ බලනකොට හයි කෝට් එකක් දානවා බලාගෙන ඉන්න. ඒ වගේ තමයි මම කරන්නේ. මගේ පික් මඩ යවුණොත් එහෙම මම කරන දේම අහුවත් එහෙම මට මං යාට කියන්නේ. මල්ලි මේමයි වැඩි වෙලාට එපා ඕල්ලා වල පරිගල දෙයක් නෝ. ෂේප් එක කරන්න දෙන්න. ෂේප් එක කරගන්න කියලා. එහෙම මට එපා කියද්දි පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර තමයි සමාදෙන. ඉතින් මම කරන දේ එහා ගියොත් මම මේක දාගන්න. එතනින් එහාට ගියොත් මම ඒ සමාදෙන. සමාදෙනවා මම. ඒ කියන්නේ සමාදෙන අතර තදා ගන්න. කියන්නේ මෙහෙම කියන එකපාර අතට යන්න දෙමක් ඉඳ දාන්නේ. කියන්නේ යාට කාර සීමාවක් වන්දර මානසික වැඩෙනවා. ඔව් දැන් මම මට ඕනේ මනේ මම ප්‍රසංගික දිනවා මම පාරෙන් බසලා කියන්නේ මට උනේ. අයව. ඔව් මම එහෙම කරා. දැන් මම මාර දාමට හැමෝනේ. ආවේ ඉබේ ඉබේ ටෙන්ෂන් එක මම මහපාරේ. ඒ දවසේ අත්දැකීම කොහොමද? අම්මෝ ඒකෙන් කියලා නැහැ කියලා. හැබැයි මට මේ වගේ එහෙම වුණා මම යාට කිව්වේ අයියෝ මම වැටෙන්නේ නැහැ මෙතනින් යන්න. ඔය අව හැරෙන්නේත් නැහැ. මෙතනින් නම් මට බස නැගෙන්න පුළුවන් බල්ල. ඒ භාවිතා ඉඳන් මං ඉන්නේ එතන තාම. මං ඉඳන් ළඟේම බස් එකකට කොබල්ලක් හරි මට රවණ කරන්න මම ඉතින් බස් නැගිනවා. සිද්ධු කියනවා. මම තාම එතන ඉන්නේ. තාවත් මම බස් චාවරකට. ඒ සමම බය නැහැ. ඔතෙන්
ඔයගොල්ලෝ ගංජ ගහනවලු අතුරු දැන් ඔය කට්ටිය කන ගංජ ගේ වරපස්සේ මේ මොකද කරලා අසන ගීත ගායනා කරන්න පුළුවන් එහෙම කියලා ඇත්තත් මටනම් මම ඇත්තටම මම ගීත ගායනවා ඒ කියන්නේ මම ගීත ගායනවලුත් මම ඇත්තටම ඒක ඇතුළත අතර මම යනවා ඒ කියන්නේ ඒක මම මේ ඒක අනිත් අය කරනවා මම දන්නේ නැහැ මම හිතන්නේ මම ගැන මම ගොඩාක් මම ඇත්තටම මේ විදිහට hina වෙලා මේ කිසිම අර කෝණේ තමයි ඒක නැහැ මම පාටිස් වලට යන්නේ මම අනිත් මම එහෙම මුසුච්ච ඩයිලි දෙයක් නැහැ කරන දැන් බෙදලා කරලා පාටි හැමෝටම හොදින් ඉන්න කෙනෙක් මම මට මේක මේකින් මාරව දැක් කියන්නේ මගේ නිර්මාණ වලට يعني මම ගීතය ගායනා කරන්න ගියා මම හිතේ ගීතය ගන්නවා කියලා මම ඇස් දෙකෙන් සින්දු කියන්නේ මට කියමු දෙය ගන්නවා සංගීත වෙන ආයෙත් ගන්නේ සින්දු වලට මම තව මම දැන්නේ ඉස්සරහ ඔය ඉන්නේ කියලා ඊට ඔයාම ගීතය කරුවේ මට අවශ්‍යම කියලාත් නැහැ ඒක අවශ්‍යම කියලාත් නැහැ අපි අර ලැබුණොත් කරා ඒක ලිමිට් එකක් එහෙම නිමිත් එහෙම ගන්නෑ මට අද ඕනි හෙට ඕනි දැන් මෙතන තිබුණ නැත්නම් මම හොයාගෙන යන්න ඕනේ එහෙම නැහැ ඔයින් අර ලැබුණොත් ඒක විතරක් කරගන්න කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නේද? අපෝ පුළුවන්. මට අවුද්දම කිව්ව පුළුවන්. හා අංග. අදටත් දැන් මේ 45 පහරි මොකද නැතුව මේ ඉන්නේ. මේ ආයතනයේ සයිඩ් මේ. ඊහා ප්‍රශ්නයක් නැහැ. බලේ පාවිච්චි කරනවා පාවිච්චි වෙන එක විතරයි. එච්චර. ගොඩක් කටි ගැදුණා මේ චාමරයියා මේ අයිස් හරි කුඩු හරි. ඒක පාවිච්චි කරලම නැද්ද? නෑ. නෑ. අත දබල තියෙනවා. මේ මොකද්ද වෙන්නේ කියලා මම ඕනවත් බීමක් අත දබල තියෙනවා. හරිය නැතම තෝරගත්තා. අත දබල හරිය නැති තමයි මම තෝරගත්තේ මේකට මට හරියන්නේ. අපි ඔක්කොම අතෑරිය. ජීවිතේ හරි දැන් එතකොට දැන් ඔයගේ සංගීත කණ්ඩායම කොහොමද සංගීත කණ්ඩායම ගැන කතා කරවොත් නම නිර්මාණය කරන කවුද ඔයගේ නිර්මාණයත් නම නෑ මෙහෙමයි නිර්මාණය මේ වෙලාවම නිර්මාණය මම දැන් සැලුම් මල්ලි මට සෙට් අප් එකේ ඉඳලා වෙලාව බලලා පොඩ අපේ වෙලාව මගේ වෙලාව බලලා මේ වෙලාවට සෙට් වෙන මොකද මම නම් ලිස්ට් එකක් ගන්නවා 14ක් තරම් 14න් අපිට තෝරලා ගන්න ආත්ම කියලා ඇත්තට අරිසිම අලු කවුද එයාගේ කාර්යාලය තමයි හරි එල්ලවට දුන්නු නිසා මම කියලා ආවා ඉතින් මම තෝරුවා මම తీරුවේ නම නාස් නැගෙනවා මට තමයි වෙනසක් කියන්නේ කියන්නේ ඇහිනවා පොඩු වෙනකොට වඩ රඳා පාද නැහැ අනිත් ලංගුටත් නැත්තම් ඔක්කොම එක වගේ දෙයක් මේක වෙනසක් නාස් නැගෙනවා ඒ ගොඩාක් තේරුම් ගියක් තියෙනවා අතුරට විවිධ රාග දාට ආවම කියලා තියෙනවා ගොඩාක් තේරුම් ගොඩාක් තියෙනවා ඉතින් මේ නාස් නැගෙනවා මම හිතුවා මේක වෙනසක් කියලා ලංකාවට අපි ලංකාවේ අපි ශ්‍රී ලංකාවේ මට මට ඉංග්‍රීසියෙන් මට මුකුත් මෙදා ගන්න ඕනේ නැහැ ඉංග්‍රීසි සමක් නේ ශ්‍රී ලංකාවේ ඉන්නේ අපි ශ්‍රී ලංකාවේ නම අපේ සිංහල අකුරු තුන ලෝකේ වටේ ගියාම ලංකාවේ නෝක්ක වල ඇහෙනවා සුපර් ගාරා වගේ නේද ඉංග්‍රීසි නම එතන මම හිතුවා සිංහල අපි වෙච්ච සිංහල වෙච්ච අපි සිංහලෙන් සිංහලෙන්ම මේ දෙකම පිළිදම නාත් නැහි කරන්නේ මේ ඉරමත් දැන් ඔබ සංගීත කණ්ඩායමක් ආරම්භ කරන රටේ ගොඩක් කලාකරුවන් මේ රටේ දින පස්ස නිසා සංගීත කණ්ඩායම හැරදා වෙන කඩවලට යනවා ඔයා මේ මේ වෙලාවක ඒ වගේ තීරණයක් ගත්තේ කොහොමද ඉදිරියට රටේ සත්‍යනෝ ඡෝදිය කියලා ඔයා හිතනවද මට නිවයි මම සෝ කිබා තිබ්බල තමයි මම මේක කරන්නේ මට ලොකු හයියක් ඉන්න විතරයි අදලත් මට ඒ හැමදේම ඔය ෂෝ නැත තිබ්බ ප්ලේස් ල කොහොමද රඳාපවත්ත ගන්න මම ඒවලන්ට හැමදේම කිවලෝ මම ඒවලන්ට කිවලා මම යනන බස් ගිහලා කිසිම වෙන කප් වෙන්නේ කිව නැතුව ඇති මම ඒවලන්ට විදන් ගිවනවා මම යනන බස් විදන් ගිවනවා කැම්පින් දෙනවා ඉදුම් ගුලි මොකද දෙනවා ඒවල අඩි සීරු මුදල් අවශ්‍ය නම් මම එකක් දෙනවා ඊළඟ මම ඒවලන්ට ප්‍රශ්නක් තියෙක මම ඉන්නේ මේ නතර මේ සංගීතනම හදනවා අද ලංකාවේ වශයෙන් ගත්තා මම මෙතනින් අරන් යන අය කොයි ඉතාලියට නැත්නම් ඩුබායි වලට නැත්නම් ඉස්රායෙලට එතකොට චාමරයි දැන් ඔයා සංගීත කණ්ඩායම මේ සමාජිකයන් දැන් කියවනේ ඔක්කොම දෙනවා කියලා ප්‍රැක්ටිස් ඔක්කොම දෙනවා කියලා අඩුපාඩු ඔක්කොම දෙනවා. එතකොට කට්ටියට ඇග්‍රීමන්ට් එකක් එහෙම ඉන්දල් ඇග්‍රීමන්ට් එකක් දාලා නැහැ මම දැරට මේ කට්ටිය ඔක්කොම මෙහෙමයි මම හැම වීදම දෙන එක ලඟ. ඒ කියන්නේ වලට පස් වීද අද කරෙක්ට් බෑ නේ යන්නේ. ඒ වගේ පස් වීද ගෑරන්ටි නෑ මම දෙන්න මම ස්පෙෂල් මා දිනවා. අනේ ස්පෙෂල් මා දිනවා. මුන්න ගියා කරන්නේ නැහැ. නෑ ඒකට ප්‍රශ්න වලදී මම ඒකට සාර්ථකයි කියලා. අදර ප්‍රසංග කරනකොට ඒකනේ මුදල් වලට පාඩු දෙනවා. එහෙම දෙයක් මම ඒක කරනවා. එනකොට ලොකු හයියක් එකට සිංහ ඉන්නවා. එහෙම දෙයක් තමයි. එහෙනම් අයියත් එක්ක මේ රටේ තත්ත්වෙත් එක්ක මම දැනට මාස එකහමාරක් දැන් එනවා වැල්ඩර් දැන් ටැක් කරගෙන දැන් මේ ෆැක්ටරි එනවා. මේ අතට අපි මාස තුනක් ඇතුළත මේ කාලේ සීමන්ත මම ඒක දෝ කරනවා. ඇග්‍රීමන්ට් එක සයින් කරලා පස්සේ මගේ ආසාව තියෙන්නේ මගේ සංගීත කණ්ඩායම ප්ලේස් කරලා තමන්ගේ වාහනේ වෙරිලා ෂෝ එක ගාන යවන්න. ඒ කියන්නේ ජීවිත කාලේ මේක දැන් අපේ අදහස. යම් කිසි කාලයක මේ ලංකාවේ ෂෝ ගේන දෙනවා මට අවස්ථාවක් මට තියලා දැනට එක්ක මම ඉතාලියට හරි නැත්නම් ඩුබායි වලට හරි ඔය රටකට හරි ගිහලා මට ගහන්න පුළුවන් කියලා දෙනවා. චාමරේ ඔයාට ඔච්චර ශක්තිය කොහෙද පිටිපස්සේ කවුද ඔච්චර උදව් කරන්නේ මේ ඇත්තටම මට වගේම සහෝදරෙක් වගේම සහෝදරෙක් කිසිම නෝනට අදලා මේ ගෙදර කට්ටිය ෆැමිලි එකේ අම්මා තාත්තා අය අම්මා කුඹරට සරව කුඹරට ගිහිල්ලා ඒ එයර් ටැග් කරලා අපිට මේ පොලිටි රුයන් වේලා අපිට කෑම තුන් ගෙන දෙනවා අපි අම්මා කෙනෙක් යාරි අම්මා මල්ලි ඉස්සල්ලින හැලුම් මල්ලි ඔඩ අපි සහෝදරය රම්පා ඉන්න එයා ඇවිල්ලා මට මැනේජ්මන්ට් කරලා දෙනවා ඒ ටික කොහොම කෑම්බි වලට අම්මා තනියෙන් මාපිට දකින්න ඇස්සට පොලිටි දාගිනවා බයිබල් කියන්නේ තේ බලපන් ඒ කියන්නේ
පැලි කොට ජාමරෝ දැන් ලෙසි වටන්න බෑට මම වටින්නෙත් නෑ ඒක මට මාර අයියක් ඉස්සරහට ගෙන වටන්න දෙවටින්නේ යනවා ලංකාවේ අනිවාර්යෙන්ම අන්ත එකේ බෑන්ඩ් කීපයක් කරනවා ඔය විතර අතරට යනවා මට මට වෙන්න වෙන්න ඕනේ නෑ මට ඕන රදාපවත්තුම තියාගන්න ජීවිත කාලෙම හැබැයි වෙනසක් එක්ක මොකද අපේ නාත්න කියලා ඕනතරම් සංගීත කණ්ඩායම අපිට සිංදුවක් අහනකොට ආ නාත්න ගහන්නේ කියලා අන්නේ තරට ඇවිල්ලා දැන් මේ මැචක දි මම දැන් මේ ජනවාරි පළවෙනිද මා සින්දු වක් අපේ මාලේ දාවා මගේ ආදරකත් මොකද හරි ශ්‍රී එෆ් එම් එක යනවා මේ සජා එක්ක මේ නිකේ යනවා වලට දැන් වලේ පළවෙනි දවසේ අලුත් සින්දු වක් යන නිර්මාණ වලට ලස්සන එක මාද මේ දැන් මම ඔය නිර්මාණ වලට කැමති නැහැ දැන් අද කාලේ යන දිහට මම ගෝසාහිර සැක කැමති නැහැ ඒකේ මෙදේ ඒකේ නැතුවක් නෙවෙයි ඇදුවක් නෙවෙයි ඒක අතර වගේ මම හිතා කරා අපි කොල්ලොන් මෙදේ 10යි අහලා මේ නිමිල සුපිරි කී සින්දු අතර ඒක න පොඩක් මේ ට්‍රෙන්ඩින් මන වට පොඩ යන සින්දුවක ඉත පුංචි ගැලක් ගන්න කරු බල ආතරේ කැක්කුම නම් ඉත ඇතුලේ තාමත් තියන වරත් තරන් නුඹගෙන නිවුලක් ඇත්තම නේද නුඹ සතුටින්ද ඉන්නේ ඉත විමසන්නේ නුඹගෙනමය සෙනසුමක් ගෙන දෙන අමසුමක් නෑ තව ගිහින් දුනුඹ මගෙන් ඉගිල්ලී ඇතට මෙස් දෙක පුරා එන කඳුලලි ගලා සිත ඉල්ලන්නේ නුඹේ ආදරය තමා කරදරයක් දෙලා ඉන්න වට වඩා මං ඉන්නම් නුඹෙන් විශානේ සිල්වා අයියා දැන් මල්ලි තමයි මියුසික් කරලා තියෙන්නේ සජික ජයසිංහ අයියා තමයි ඔකේ ඉස්ලි මල් තමයි ළඟදි මියුසික් වීඩියෝ එකක් බලපොත් දෙනවා ළඟදිම වීඩියෝ එක දෙනවා ළඟදි කියන්නේ මට මං හිතන් ඉන්නේ මේ වීඩියෝ එක මගේ බෑන්ඩ් බෑන්ඩ් එකත් එක කරලා දාන්න වෙනම ලොකේෂන් එකක් අරගෙන බෑන්ඩ් එක ප්ලේ කරන ගමන් ප්ලේ කරන ගමන් දැන් යන අලුත් මේ වීඩියෝ එකත් යනවා ඉදිරියට එතන මගේ ගීතය මීට තාත්තා මං හිතන් ඒකත් ජනතාව අතර දැන්නු කියලා ගොඩක් ආදරේ කරන කට්ටිය. නෑ දැනට ගොඩාක් ප්‍රතිචාර තියෙනවා. දැනට යනවා වීඩියෝ එකක් දකින්නේ. වීඩියෝ දකින්නේ. MP3 එකම වහලා. චවරද කොට දැන් ඔයා. මේ ගමන එන්නේ මුල සිට අවසාන දෙක උදව් කරපු කට්ටිය කවුද? සමතර අපේ ගම. ගොඩාක් ඉන්නවා කියන්නේ උදව් කියන්නේ ඇත්තටම මං මට ගොඩක් උදව් කරේ මාව මේ මට මගේ ඉඳපු හතු. මාව වටලා තු කට්ටිය දැන් ලොකුම ප්‍රධාන උදව් වගේ. කියන්නේ මං චවර මා ෆෝන් කරුවා ඒ ඇද මට ප්‍රධාන උදව් කරා. බස් එකේ ගීත ගායනා කරන කාර. ආ එල්ල දාපු කට්ටිය తీරේ මම එළියට බස්සනේ. ඔව්. ඒක තමයි මගේ ප්‍රධාන උදව් කරපු කට්ටිය. ඒකින් මම මට හිතන අයියක් එන්න ඒවට ගොඩාක් ස්තුතියි. කියන්නේ මේ මාව දිරිගැන්වුවට. ගොඩාක් ඉස්සු ගොඩාක් තියෙනවා. කියන්නේ මාව සමහරක් දවසට මේ වෙලා තියෙනවා මල්ලි. කියන්නේ මේ මම බස් එකේ ඇතර මගේ යාළුවෝ ඉඳලා තියෙනවා බස්සල. ඒකට පන්තිර ඉඳ බිදු යාළුවෝ ඉඳලා මම කීර කතාවක් කතා කරලා තියෙනවා. කතා කරා මාව බලන්න තියෙනවා. අතුරන් නැහැ. ඒ කියන්නේ ඒක ලැජ්ජ. සින්දු කියන නිසා. ඒක ලොන ලැජ්ජ හින්දා ලැජ්ජ ඉඳලා. අන්න ඒකට ගොඩාක් ස්තුතියි. ඒ කියන්නේ ඒක තනි තමන් දිරිය ගත්තේ. ඊට දවසක මාව ඕල් වේකින් දැන. ඒක වල ඊට පස්සේ මට බස්. ඊට පස්සේ මම බස්සල් නැගලා ඊට ගාන වලට මට දුන් සපෝට් දුන්නේ. මං දැන් වශයෙන් කැංගක් මල්ලි. එතකොට මට ඒක තරහ වෙනවා. කාගේ රණමත් නොත්තන් එහෙම තරහට අකප් ගැන කිව්වේ නැහැ කියලා හිතනවා. ඒ නිසා එහෙම ඒ උදව් කරන හැම බස් ඩ්‍රයිවර් කෙනෙක් හැම ගෝලයක් වදරක් කතා කරලා කරනවා. අදලත් මම කොහේ හිටියත් කොහේ කතා කරනවා. මම පාර බස් හදලා යන්නේ මල්ලි. කවදාවත් මම වාහනේ වාහන වල යන්නේ. මට වාහන වල යනවා නම් මේතර මම කියන චමින්ද අයියා මට කතා කරන මේ දෙයින් ඉතන මේ අයියා මට ගොඩක් ළඟයි මම මේ ෆේස් බෑ උදව් දෙන්න මට කියලා දෙන ඕල්ලා කපල් කතා කරන්න යම් හරිද කියලා එහෙමත් මට තියෙන උදව් එත් මම හැම තිස්සෙම මම කියන්නේ හදිසිය මේ වගේ මොහොතක තමයි තමයි මම යන කතා කරලා ඒක මට ඕලා ටක් කරලා ඉන්න බල්ලි කියලා ඕන් තරෙක් පෑනවා නේද මචන් සෙක්ටරේ මේ චමින් දෙයියා යා මට කරලා ඉවරයි මට ගොඩ වෙලා ඉන්නවා වගේ මම ගොඩ වෙලා ඔය අයියා කෙනෙක් ඉන්නවා ඒ මගේ හදවතක් ඇවිල්ලා මහින්ද අයියා එයා මට මයාගේ වාහන පවා දීලා මම කොරෝනා කාලේ මට ගොඩාක් උදව් කරා. යාළු ස්ට්‍රීම් එක පවා දීලා තිබුණා මට. මට යාළු සබුදල්ල තියෙනවා. උදව් කරා. මගේ ගමේ ඉන්නවා හැමෝම නෙවෙයි. යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ලංගම් වශයෙන් කියන්නේ මාව ස්ට්‍රීම් වල දාගෙන අරන් එනවා. තරන් ගියා ප්‍රසංග වලට. අදත් මගේ මැනේජර් වලට යාළු මට උදව් මට ෂට් කරන මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ගොඩක් නෑ මට යාළුවෝ. මම ගොඩක් ආස ගන්න ගමේ. හැබැයි කීප දෙනෙක් ඉන්නවා ලංගම් වශයෙන් ඒත් කියන්නේ නෑ. ඒ කට්ටිය ආදරේ මතක් කරනවා මගේ ගෙදර. මගේ මස්සිනා මට ගීත තවරගෙන ඒ සයින් කරලා සෙන්ඩ් එක බෑන්ඩ් එකේ
අදර සිං කරන කසුම දුසංග මගේ මාසින්න මගේ ප්‍රශ්න දෙලේ ඉන්නේ එයා තමයි ගීත තේරීම් කරන්නේ කසුම් නයි ඔය දන්න එයා මගේ මාසින්න අගෙන මට නන්දිව දෙන්නේ ඉන්නේ ලොකු නංගි මෙතන ඉන්නේ මට සහෝදරයෝ නැහැ එයා මගේ දැන් සහෝදරයා මම තව එයා තමයි මට ඔය සෞමන්තී ගීතේ පව තෝරන දුන්නේ අයියා වට මට චෙක් කරනවා කියලා ඒක කසුම් ඉන්නේ වල එයාමනේ පාකෝ වසින් ඉන්නේ කියන්නේ මං කිව්වා කසුම්මලි මේක මම කරන්නේ මේ පොඩි කාලේක බොස් එකක් මේ කරන්නේ මේකේ මට ප්‍රතිඵල දෙනවා මේ කසුම් නර දුන්නා කියලා මුල කාලේ උදව් මුල තමයි අයියා මට ගීත තෝරලා දෙන්නේ කියන්නේ මට චාවල් අයියේ මෙන්න මේ පොදවාර මෙන්න කියලා ගීත මට ට්‍රැක් කරලා මම ගීත ළඟ ඉන්නේ ඒ අස්සවල මගේ අම්මා තාත්තා අදලා මගේ මගේ දිරිඳලා අදලා දුක් විඳිනවා මන්නේ අදලා මගේ මේ දුක් විඳිනවා මේ කතරම් බඩු අදලා පජියත් දන්නවද මගේ අදලා වයින් මාල් ගන්න නැතාව මේ ලොකු බලාපොරොත්තු කරනවා ඒ නිසා ඒ හැම දෙනාම මතක් කරනවා වල නම ගමක් නොකිව්වල කාගේ හරි මේ උදව් කරනවා කියන වචනේ තියෙන්නේ මට උදව් කරලා කියන වචනේ අන්නේ වචනේ පොදු කරලා ඒ දුන්න හැම දෙනාටම කරුණු ශක්තිය කරන හැමදාටම අමිලාගේ ස්තුතියි අදල දුරු කරන දෙනා මොකද අද මම මේ විදිහට සතුට මේ බලන කවද දවසක දරුවන්ට දුන්නා කියන්නේ අනිවාර්යෙන් කවද දුකක් වෙන්න පාකි තමරේ අහන්න බැරි ෆස්ට් ඇත්ත මේක අමතකුණ අහන මේක දැන් අහනවා චාමරේ දැන් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනකොට සින්දු අවුට් යනවා කියලා ගොඩක් කට්ටිය මන්නේ කියලා දිනවා දැන් මම මුලින්ම මල්ලිදරේ වේදිකාවේ යන කීයද පස්සේ බරාන් ගන්න සද්දේ පරාණයට දැන් උඩට සද්ද වැඩි අද මම අදට අතල්ලෙන්නේ එතකොට ඒ ගීත ගායනා කරපු ගීත ප්‍රසංග වේදිකාවේ කියන්නේ මිස්ටර් රවුටේන් ඇවිල්ලා ලස්සන බබලේ ගීත ගන්න එතකොට අර බබල් එකෙන් ආපු මිහිර මිනිස්සු ගහල දලා මම වට අරන් යනවා ඇයි අර මිස්ටර් රවුටේන් එයා අවුට් යන්නේ අනිත් අද කරේ තේකේ කවුන්ට් කරන ගොඩක් දේවල් තියෙනවා අපි වට ගන්න අපි පටි පිටිපස්සෙන් අපි මේ අද ගන්න මගේ නම මිනිස්සු ඉන්නවා මගේ මගේ යුක් කරන මිනිස්සු තේකේ කවුන්ට් කරලා අපි මට දුස් කිරි මිනිස්සු ඒක අපිට වගේ දෙක ඇවිල්ලා ඒක මේ සමාජ මාධ්‍ය වල ඒක ඇවිල්ලා සාමාන්‍ය දෙයක් ඒකයි මම කියන්නේ මම දන්නේ නැහැ මම කියන්නේ මම හොඳට කියනවා කියලා මගේ අඩපාඩු ඇති මොකද අපි දේවරු නෙමෙයි මම වඩතරත් මම කියන්නේ මට කියන්න පුළුවන් පරාසයක් තියෙනවා මට ඉතින් ඇසින් මට හයි පිච් පම්පින් කරන්නේ මගේ පරාසයක් මේ පස්සේ පස්සින් කරනවා ඉතින් ඊහා මට ගීතයක් ගන්න කියලා කිව්වොත් මම කොහොමද කියන්නේ මම දැක්සියුත් නේ මම විසාදකෙකුත් නේ මම ගෙන කරත් නැහැ මිනිහා. අදලත් මම ගෙන ගන්නේ නැහැ. අදලා මම වොයිස් ට්‍රේනින්ග් එක කරා නිසා මේ සරගපල සීට් යනවා. උතරින් යනවා මෙලෝඩියක් දැන්නේ මම. අදලා මගේ උපංගය මම ගිහලා කරා. හැබැයි මට ඊට තීරීම් වල මිනිසුන් තහන් දෙන රහ මොකද්ද? ඒක මොකද්ද? සමාජීය ගුණ වල විදිය නිහතමානීකම් කියන්නේ මොකද්ද? මිනිස්සු ආශ්‍රය කරලා දැරිත හදා ගන්න කොහොමද? මිනිස්සුන්ගේ ආදරය ගන්න කොහොමද? මේ හැමදේම මට තියෙනවා. මියුසික් පැත්තෙන් අතුලන්තේ තරහා මම ගිහලා තිබුණා. නිසා මම දන්නවා මොකද කරන්න ඕන කියන එක. සංගීතයේ මිසු දෙන්න රසය මොකද කියලා මම දන්නවා. ඒක කරගන්න මට හැකියාවක් කියනවා මට අත්දැක ලීසි කරගන්න. ඒ නිසා දැන් මේ කරන්නේ. මේ වස කරගෙන යන්නේ. මොන දකින්ද මේ වෙනස? ඒ කියන්නේ චාවන හැලිකොට මොනවල් මට ගේවොත් වටන්න බෑ කවදක් අක්ක. මම වැටෙන්නේ නැහැ මලි. මම ආයෙ බස් එකෙන් නැක්කත් මට ඉරිය ජරක් පිටු. ඉරිය ආදර හොයන්න පුළුවන්. චාවන තව එකක් අහන්න කැමතිද? ජීවිතේ සතුට වෙච්චම දවස ජීවිතේ සතුටක් මොසතර විතර තමයි සීරියස් වෙන දවස. ඒකත් නම මම මැටර් එක මතක තියෙනවා. ගොඩාක් සතුට විතර තියෙනවා. එතකොට මේ ළඟදි පොඩි සතුට වීමක් වුණා. එතකොට දුක් වෙච්ච දවස් බෑන්ඩින් අයින් කරපු දවසද? ඒ එතන දාන මයිනස්සේ බෑන්ඩින් අයින් කරලා ඉඳලා තුනක්. අයි මට ප්‍රොමෝෂන් එකක් හම්බුනානේ. පොඩි පහකට සතුටක් තන. ඔව්. ඇයි අයින්තර සතියක් කියන්නේ මෙන්න සතුටක් බෑ කතාව. එතකොට සතුටක් කොහොමද මන්නේ? ඒ කියන්නේ ඔයගේ හොඳට දේදී වුණේ. ඔව්. හැමදේම වෙන හොඳට මනුස්සයෙක්. මේ හැම දෙයක්ම අපිට දවසින් දවස වෙනදී කොහොම හොඳට වෙන්නේ වයි. එකම අපට අපේ අම්මා කියලා තියෙනවා පුතේ දුක් වෙන්න බෑ දැන් අඩියෙන් අඩියෙන් දේ හැමදේම හොඳට කියනවා අන්න එහෙම තමයි මං ඉන්නවා මට අද දෙන්නේ හෙට දෙන්නේ මං කියන්නේ හොඳට වෙන්නේ කියලා ඊට පස්සේ අපට හොඳ වෙන්න පුළුවන් දැන් මට මේ විචිතිත් එක්ක මේ මං ඉරි ලායකෙක් නෙවෙයි මම බෑ ෆේස් කනේ අන්තිම ලායකමක් එක සෞන්ද්‍රයක් බෑ පුතේ වෑන් එකයි ගියයි ඔක්කොමත් එක්ක මට ඉතින් හොඳ නැද්ද දැන් හොඳ අවසාන වශයෙන් ඔයාලට ආදරය කරන රසිකයන්ට මොකද කියන්නේ මෙච්චරයි ඉතින් මට කියන්න තියෙන අලුරේ මෙච්චර කාලයක් මා ආදර කරනවා මේ ගමන මම වැටුණා දැන් වලින් මට පෝස්ට් දැම්ම ගොඩාක් කට්ටිය මම කවදාත් ඔය එද්දී පෝස්ට් එකක් දාලා නැහැ මම කිව්වෙත් ආදරේ මම නම් තරහ නැහැ මට පෝස්ට් අදලා දාලා මාව මේ අතර ජෙට් වගේ බඩත් මාව දිලි ගන්න සෙට් එකක් ඉන්න ගොඩාක් අන්න කතා කරලා යාමාර මේ මට මැසේජ් දෙනවා උදේ ඉඳලා යන අම්ම මම ඒ හැම හේකටම උනත් මම උත්තර දෙනවා ඒක දන්නවා මත් එක ඉන්න මගේ ෆේස්බුක් දන්නවා අනේ හැම දිනකටම ගොඩාක් ආදරේ මට දෙන්න ඕන කම සපෝට් එක මම නාන්න හැදුවා අදලා තියෙන මට තව මාසයක් යනකොට මට මේක ඉල්ලලා බලන්න ඕවා දැන් ගමේ නගරේ වැඩක් හොනාර තියෙනවා අන්න ඒත් එක්ක මේ නාන්න කිනු ගමන අරගෙන යන්න මේක අරගෙන මට සපෝට් එක දෙන්න අවශ්‍යයි එන මුකුත් තෝන්නේ ඔයාලා නම් ප්‍රසංගය මම කරගෙන වට කියන්නේ ඔයාලා අසන් වැඩි කරලා දෙනවා මට ආදරේ තියෙනවා මගේ ගීත මගේ නිර්මාණ ඉස්සරහට එනවා ඒ මල ඇඳ වැරදගෙන ආදරෙන් වාසියන්න බාර ගන්න කියලා කියනවා හැමදාමත් මේ චාමරයිය බස් චාමර තමයි වෙනසින්නේ බස් එකේ යන බස් චාමර අදලත් බස් එකේ තමයි යන්නේ කරන බෑර බස් එකේ තමයි යන්නේ ඒකයි ඊට බලව තාම තියෙනවා කොච්චර කිලිමෙතර ගිය මම කවදාවත් මුලවද කරගෙන ඒක එතන තැ ඇදුරින් තමයි තාම ඉන්නේ බුටට ඉන්නේ එතකොට චාමර අයියේ ප්‍රසංග සඳහා ඔයාගේ දුරකථන අංකය සහ ඔයාගේ සංගීත කණ්ඩායම විස්තර ඉදිරිදී සම්බන්ධ කරගන්න කට්ටියට බලන්නට කියන මගේ පේජ් එක කරා
Senasumak gena dena ematumak netawe.